සංගීත ප්ලේ කරන්න පුළුවන්ද? මේ කියන්නේ අපේ මේ තියෙන ක්ලාසිකල් ගිටාර් එකකින් ක්‍රෙමින් කෝ මියුසික් ප්ලේ කරන්න පුළුවන්ද? මම මේ ගැන තමයි අද වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මේ මම ප්ලේ කරේ ක්ලාසිකල් ගිටාර් එකකින්. මම මේ ප්ලේ කරන්නේ ක්‍රෙමින් කෝ ගිටාර් එකකින් නෙමෙයි. ඉතින් දැන් ඔයාලට තේරෙන දි ප්ලේ කරන්න පුළුවන් කියලා. ඉතින් අත්‍තරම් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මට ඔයාලත් එක්ක මේ සම්බන්ධව ගොඩක් වැදගත් දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඉතින් අපි හිමු ප්ලේ කරනවා නම් ක්ලාසික গিටාර් එකකින් කොහොමද ප්ලේ කරන්නේ? ෆ්ලෙමින්කෝ গিටාර් එකක් ගන්නකම් අපි මොකද්ද කරන්නේ? ඉතින් ඇයි ෆ්ලෙමින්කෝ গিටාර් එකක් ඕනි කියන සම්බන්ධයෙන් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක පුරාම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඒ ගැටලු සියල්ලම निराකරණය කරගන්න. ඒ කියන්නේ අපි කාලාවත් ෆ්ලෙමින්කෝ গিටාර් එකක් නැති වෙන්න පුළුවන්. මොකද ෆ්ලෙමින්කෝ গিටාර් එකක් කියන්නේ ලොකු මුදලක් වෙනවා. ඉතින් මේ මුදල වැය කරන්න අපි වගේ රටක ජීවත් වෙන අයට ටිකක් අමාරුයි. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට ෆ්ලෙමින්කෝ গিටාර් එකක් ගන්න එක ක්ලාසිකල් গিටාරයෙන් ෆ්ලෙමින්කෝ ප්ලේ කරන්න පුළුවන් ද කොහොමද ප්ලේ කරන්න කියන දේ සම්බන්ධව මම දැන් ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඇත්තටම ක්ලාසිකල් গিටාරයෙන් ෆ්ලෙමින්කෝ ප්ලේ කරන්න පුළුවන්. එතකොට අපි ප්ලේ කරගෙන යනකොට මේ ෆ්ලෙමින්කෝ කියන ස්ටයිල් එකේදී ක්ලාසිකල් වගේ නෙමෙයි. හරිද? ෆ්ලෙමින්කෝ ස්ටයිල් එකේදී ෆ්ලෙමින්කෝ ටෙක්නික් තියෙනවා. මම ඔයාලට ටෙක්නික් ටිකක් කියලා දුන්නා. ගොඩක් නෙමෙයි යම් කිසි ප්‍රමාණයක් දැනට කියලා දුන්නා. ඉතින් අපි දැන් මේ හිස්ටරි එක ගැන කතා කරන්න යන ගමන් ඉතින් ඔයාලට ඒ ටෙක්නික් වලදී මම ඔයාලට තාම කියලා දෙලා නැහැ. පිකාඩෝ කියලා ටෙක්නික් එකක් තියෙනවා. මේ පිකාඩෝ එකෙන් තමයි මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නේ. මේ දකුණු මතේ තියෙන ටෙක්නික් එක තමයි පිකාඩෝ එක. ඉතින් මේ ටෙක්නික් එක ප්ලේ කරනකොට ඇත්තම යම් කිසි කාලයකදී ෆ්ලෙමින්කෝ গিටාර් එකක් ඕනි. ඒකට එක හේතුවක් තමයි දැන් මේ පිකාඩෝ එකක් ප්ලේ කරන්න යනකොට මම ඔයාලට ප්ලේ කරලා පෙන්වනවා නම් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පිකාඩෝ එකදී 4 කවුන්ට්ස් වගේ ගහනකොට මෙට්‍රොනෝම් එක 150යි. හරිද? එතකොට සෑහෙන අපේ ස්පීඩ්. එතකොට දකුණත වේගෙන් වැඩ කරන්න ගන්න. එතකොට පොඩ්ඩක් අත හිර වෙනවා. ක්ලාසිකල් গিටාර් එකෙන් ප්ලේ කරනකොට. ඉතින් මේ මෙට්‍රොනෝම් එක 150ට ප්ලේ වෙනකොට ඉතින් ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. අපි ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙට්‍රොනෝම් එක 150ට 4 කවුන්ට්ස් ගන්න. හරිද? එතකොට අන්න එතෙන්දී මෙට්‍රොනෝම් එකේ ඒ ගණන් වලදී පොඩ්ඩක් අත හිර වෙන බලනවා. ඔයාලා දකුණත පොඩ්ඩක් පිකාඩ් වල හිර වෙනවා. ක්ලාසිකල් গিටාර් එකෙන් ප්ලේ කරනකොට. එතකොට ඒක ඉස්ටිනුක් බලපානවා. ඉතින් මේ දේවල් හින්දා ආඩ එක තැනකදී පොඩ්ඩක් හිර වෙනවා. ඉතින් ඒ හිර වෙන්නේ සාමාන්‍ය 150ක් කියන්නේ ලොකු ස්පීඩ් එකක්. ඉතින් මේ ස්පීඩ් එකට එකපාරටම යන්නේ නැහැනේ. ආඩ පුළුවන් ක්ලාසිකල් গিටාර් එකෙන් පටන් ගන්න. ඉතින් මම මේ කාරණේ තේරෙන භාෂාවෙන් කියලා දෙන්නම්. දැන් කවුරු හරි කෙනෙක්ට රේස් පදින්න ඕන. ඒ කියන්නේ රේසින් කාර්. හරිද? රේසින් කාර් පදින්න ඕන වුණාම දැන් ඕකට මක් හරි ලැම්බෝගිනි එකක් හරි මක් හරි පොඩක් හොඳ වාහනයක් එපැ. එතකොට දැන් තාම ඩ්‍රයිව් කරන්නවත් බෑ. හැබැයි රේස් පදින්න ඕන. අපි මුලින්ම කරන්නේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න එකනේ. එතකොට ඔයා කරන්නේ මොකක් හරි ඔයාට පුළුවන් ප්‍රමාණය මුදලක් වැය කරලා ඒකෙන් වාහනයක් ගන්න. එතකොට ඒ වාහනෙන් තමයි ඔයා යම් කිසි දෙයක් පුරුදු වෙන්නේ. එතකොට ඊට පස්සෙ තමයි පොඩ තමන්ගේ දියුණුව වැඩි කරගෙන ඒ තැනට ළඟා වෙන්නේ. අන්න එතෙන්දී ඔයාට හොඳ වාහනයක් ඕන වෙනවා. මොකද අනිත් තරඟකාරයෝත් එක්ක තරඟ කරන්න. හැබැයි ඔයා තරඟයක් දෙන්න ඔයාට යම් කිසි කාලයක් පහු කරන්න වෙනවා. මෙන්න මේ කාලය පහු කරනකම් ඔයාට ක්ලාසිකල් গিටාරය ඇත්තටම හොඳයි. එහෙනම් අපි මමත් ඉගෙන ගත්ත ක්ලාසිකල් গিටාරය. මම තාම ප්ලේ කරන්නේ ක්ලාසිකල් গিටාරය. හරිද? ඉතින් අර තැනට එනකොට ඔයාට ෆ්ලෙමින්කෝ গিටාර එක ගන්න පුළුවන්. දැන් ෆ්ලෙමින්කෝ গিටාර එක සාමාන්‍යයෙන් ලක්ෂ 2කින් වගේ පටන් ගන්නවා කියමුකෝ. ලක්ෂ 2කින් නම් ඉවත්වත් තියෙන ලක්ෂ 70ක් තියෙන ෆ්ලෙමින්කෝ গিටාර. AG කම්පැනි ඇන්ඩලුසියන් গিටාර. ඇන්ඩලුසියන් গিටාර ඇත්තම ඒක ඇත්තම හොඳම গিටාර එකක්. ස්පාඤ්ඤේ හදන්නේ. ඉතින් ඒක ගත්තොත් එහෙම නම්බර් 1 গিටාර එකක් ඒක ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ වගේ গিටාර එකක් ඔයාට පාවිච්චි කරනකම් ඔයාට පුළුවන් ක්ලාසිකල් গিටාරයෙන් ෆ්ලෙමින්කෝ ප්ලේ කරන්න. එතකොට දැන් මේ ක්ලාසිකල් গিටාරයෙන් අපි ෆ්ලෙමින්කෝ ප්ලේ කරනවා නම් පොඩ්ඩක් ආ ක්ලාසිකල් গিටාර එකේ ස්ට්‍රින් අතර පරතරේ වැඩි නම් ඒක ටිකක් අඩු කරගන්න ඕනේ. මොකද දැන් අර පිකාඩෝ අල් සපුවා වගේ මේ
ටෙක්නික් ප්ලේ කරනකොට පොඩක් මේ ස්ට්‍රින්ුයි මේ ෆ්‍රෙඩ් බෝඩ් එක අතර මේ ගැප් එක පොඩක් අඩුවෙන්න තියෙන්න ඕනේ. කියන්නේ මේක පොඩක් වැඩියෙන් තිබිලා නැහැ. පොඩක් අඩුවෙන් තියෙනවා. හරි. එතකොට තමයි ඔයාලට ප්ලේ කරගන්න පුළුවන් වෙන ඔයාලට ප්ලේ කරන්න පහසු වෙන්නේ. ඉතින් මේක ගැප් එක වැටුනොත් තමයි গিටාරේ එපා වෙන්නේ. ඉතින් එහෙම ප්ලේ කරන්න බෑ. කියන්නේ අන්තිමේ තමයි ඔයා ප්ලේ කරනකොට ගොඩක් දවසින්ම ප්ලේ කරන්න ඕනේ. මොකද එකපාරටම මේකේ දැන් අපි හිතමුකෝ තිකාඩු වගේ ස්පීඩ් එකක් ගොඩක් හයියෙන් ප්ලේ කරලා වැඩක් නැහැ. මුල් කාලේදී ඒක වෙනම මෙඩ්‍රොම් දාලා අපි පොඩ තමයි අපේ තැන හදා ගන්න ඕනේ. ඉතින් එකපාරටම දවසින් දෙකෙන් තිකාඩු වගේ මේ ටෙක්නික් එකක් අපිට මේ ලොකු ස්පීඩ් එකට යන්න බෑ. අර ප්‍රැක්ටිස් එක තමයි ඒකට බලපාන්නේ. එතකොට අනිත් දේ තමයි ෆ්ලෙමින්කෝ গিටාරයකට අපි නිතරම ටැප් කරනවා. හරිද? එතකොට අපි গিටාර එක ගහන හින්දා වාට පුළුවන් ක්ලාසිකල් গিටාරයේ ස්ටිකර් එකක් අලව ගන්න. හරිද? ඉතින් මේ තින් මම පොඩි ස්ටිකරයක් අලවලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති සමහර විට පොඩි ස්ටිකරයක් අලවලා මේ සම්බන්ධව. ඉතින් මේ වගේ මොකක් හරි ස්ටිකර් එකක් ඔයාලට පුළුවන් නියපොත්තරදල පොඩ්ඩක් හීරනවා වෙනුවට පාඩකලන් ස්ටික් එකක් අලවන්න. ඉතින් গিටාර එකට කිසිම හානියක් වෙන්නේ නැහැ මේ ඉන්න. හරිද? ඒ කියන්නේ ටැප් කරා කියලා গিටාර එකට බෝඩ් එකට ටැප් කරා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මගේ গিටාර එකට දැන් මුලින්ම හානිය වෙන්න ඕන. ඒ කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ දැන් මේක පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මම ප්ලේ කරනවා බලන්න මගේ YouTube channel එකේ තියෙනවා. ඒකින්ද ඒ කියන්නේ කිසිම විදිහකින් ඔයා වැරදි වැටහීමක් ගන්න එපා. গিටාර එක ටැප් කරා කියලා කිසිම විදිහකින් গিටාර එකට හානියක් සිදු වෙන්නේ නැහැ. එතකොට গিටාර එකේ අර ටැපින් කියන දේ සම්බන්ධව එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. يعني গিටාර එකේ අපි ක්ලාසික গিටාර එකේ මේ ස්ටික් එක දැවුවම ඒ දේව ප්ලේ කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපි ෆ්ලෙමින්කෝ গিටාර එකක් ගන්නකම් අපිට පුළුවන් ක්ලාසික গিටාර එකේ ප්ලේ කරන්න. ඉතින් ඇත්තටම ඒක යම් කිසි කියන්නේ ක්ලාසිකල් গিටාර එකක් වාට හොඳටම ප්ලේ කරන්න පුළුවන්. ෆ්ලෙමින්කෝ ප්ලේ කරනකොට දැන් ඔයාලට පුළුවන් බය නැතුව ක්ලාසිකල් গিටාර එකෙන් ඔයාලට මේ සබ්ජෙක්ට් එක හොඳට ඉගෙන ගන්න. ඒකට ක්ලාසිකල් එකේ මේ කොටසක් නෙමෙයි ෆ්ලෙමින්කෝ කියන්නේ. හරිද? දැන් ඔයාලට තේරෙනවා ඇති গিටාර එක, ඒකට ටෙක්නික්, ඒකට හඬ, නාද රටා මේ හැම දෙයක්ම වෙනස්. මම ඒක මගේ channel එකේ මුල ඉඳන් කියලා දීලා තියෙනවා. ඒකට කාටවත් කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් මතු කරගන්නත් එපා මේ සම්බන්ධව. ඔයාගේ තියෙන නයිලොන් গিටාර එකෙන් ඔයාලට පුළුවන් ෆ්ලෙමින්කෝ ප්ලේ කරන්න. ඔයා මුල ඉඳන් ප්ලේ කරගෙන යනවාට දවසක් ඒවට දවසක গিටාර එක ලැබෙයි. ඔයා මුලින්ම හොඳ ප්ලේ කෙනෙක් ඉන්න. ප්ලේ කෙනෙක් වුණාට පස්සේ ඔයාට අවශ්‍ය දේවල් ඒක සබඳතාවු විසින්ම ඉබේම ලැබෙයි. ඒක බලපන්න බැහැ කාටවත් ඒක ඉබේම ලැබෙනවා. හොඳ ප්ලේ කෙනෙක් නම් ඒක අනිවාර්යෙන්ම ලැබෙනවා. හරිද? ඔබට කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා ෆ්ලෙමින්කෝ গিටාර එකක් ගන්නවා, ෆ්ලෙමින්කෝ গিටාර එකක් ගැන උනන්දුවක් දක්වන කවුරු කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් මේ গিටාර එක සම්බන්ධව. ඇන්ඩලුසියන් গিටාර. හරිද? ඇන්ඩලුසියන් গিටාර එක මම හිතන්නේ ලක්ෂ 2 ඉඳන් අපේ සල්ලි වලින් 70 ඊට වැඩි වෙනකම් තියෙනවා. ඒතරම ඇන්ඩලුසියන් গিටාර එකේ මේ තියෙන මේ පළවෙනි ෆ්‍රෙට් එක ගත්තට පස්සේ පළවෙනි ෆ්‍රෙට් එකේ ඇන්ඩලුසියන් গিටාර එකේ 0 ෆ්‍රෙට් එකක් පාවා යනවා. එතකොට දැන් හැමෝටම F major ගහන්න අමාරුනේ. ඒ අමාරු වෙන්නේ මෙතන 0 ෆ්‍රෙට් එකක් නැති හින්දා. හරිද? 0 ෆ්‍රෙට් එකක් ගහපු ගමන් මෙතනින් F major එක අල්ලන්න පුළුවන්. දැන් හැමෝටම F sharp අල්ලන්න ලේසි. F එක අල්ලනකොට තමයි ගොඩක් බායකෙදි අර අමාරු ගතිය ඉන්නේ. ඒකට එක හේතුවක් තමයි මෙතන 0 ෆ්‍රෙට් එකක් නැති හින්දා. ඒ කියන්නේ මෙතන මෙන්න මේ වගේ මේ යකඩ කෑල්ල මෙතනුත් ගහනවා පොඩි කෑල්ල. එතකොට තමයි 0 ෆ්‍රෙට් එකක් වදින්නේ. එතකොට මෙන්න මේ විදිහට 0 ෆ්‍රෙට් එක ගෙවුවට පස්සේ F major කියන එක කියන්නේ මෙතන ෆස්ට් ෆ්‍රෙට් එක වා කරන එක හරි ලේසි. හරි গিටාර එක ලේසියෙන් පුළුවන් වාට වාදනය කරන්න. මොකද ඒගොල්ලෝ හදලා තියෙන්නේ ෆ්ලෙමින්කෝ ආටිස්ට්ලා වෙනුවෙන්මයි ඒ গিටාර එක හදලා තියෙන්නේ. ඒගොල්ලෝ හදන්නේත් ඒ වෙනුවෙන්මයි. ඉතින් ඒක කිසිම වැරද්දක් නැහැ গিටාර වල. ඒක නම්බර් 1 গিටාර එක. හරි. එතකොට මම ඒ ගැන වෙනම පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නම්. ඇන්ඩලුසියන් গিටාර ගැන කොහොමද ඒක ගන්නේ කොහොමද ඒ සම්බන්ධව තියෙන දේවල් සම්බන්ධයෙන් මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මම මේකෙන් කියන්න උත්සාහ කරේ වාගා තියෙන ක්ලාසිකල් গিටාර එකේ, වාගා තියෙන නයිලොන් গিටාර එකේ වාට පුළුවන් ෆ්ලෙමින්කෝ ප්ලේ කරන්න. ඉතින් ඒ සම්බන්ධව ඔයාලා කිසිම විදිහකින් ප්‍රශ්නයක් මතු කරගන්න එපා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ වීඩියෝ බලන්න. මම ප්ලේ කරන්නේ ක්ලාසිකල් গিටාර එකේ.
හරිද? ඉතින් ඔයාලට පුළුවන් ප්ලේ කරන්න. ඉතින් පිකාඩෝ අල්සපුවා මේ වගේ දේවල් ගොඩක් උඩ ලෙවල් එකකට යනකොට තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ කැසිකල් ගිටාර් එකෙන් මේ ප්ලේ කරනකොට. ඒක රිමිංගෝ ගිටාරයක් ඕනේ නම් මං කිව්වා වගේ ඒ තැනට එනකන් ඔයාට පුළුවන්. අර රේසින් කාර් පදිනවා වගේ ඒ කියන්නේ ලැම්බෝගිනි එකක් ගන්නකම් ඔයා ඩ්‍රයිවිං පුරුදු වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයා ලැම්බෝගිනි එකක් ගන්න. ඒ වගේ තමයි ඔයා ක්ලාසිකල් ගිටාර් එකෙන් පුරුදු වෙන්න පස්සේ දවසක ඔයා ෆ්ලෙමින්ගෝ ගිටාර් එකක් ගන්න. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම හැම දෙයක්ම निराකරණය වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා වැදගත් දේවල් අද ඉගෙන ගන්නයි කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. අදට හැමෝටම ජය වේවා.